මම කැමති අද හෝමෝන දෙකක් ගැන කතා කරන්න. එකක් තමයි ඉන්සියුලින් හෝමෝනිය, අනිත් එක ග්ලූකගෝන් කියන හෝමෝනිය. ඉන්සියුලින් හෝමෝනිය සෑම විටම කරන්නේ වැඩිපුර කැලරීස් එක මේදය බවට පත් කරන එක. ග්ලූකගෝන් හෝමෝනිය කරන්නේ තැන්පත් වෙලා තියෙන මේදය, හුඟක් වෙලාවට මේදය ලේවල්ට මේ අතහැරලා ඒක ශක්තිය බවට පරිවර්තනය කරන්න උදව් කරනවා. දැන් සාමාන්‍යයෙන් අපි නිකන් ඉඳගෙන ඉන්න වෙලාවේදී අපිට හැකියාවක් තියෙනවා 80%ක් මේ වෙලාවේදී මේදේ පුළුස්සන්න. අපි ඇවිදින්න පටන් ගත්තාම ඒක 50% විතර අඩු වෙනවා. අපි දුවන්න පටන් ගත්තොත්, ව්‍යායාම කරන්න පටන් ගත්තොත් මේක 20%ට බහිනවා. දැන් උදේ කෑමයි දවල් කෑමයි රෑ කෑම අතර මම හුඟක් තේ බොනවා නම්, කේක් කනවා නම්, බිස්කෝතු කනවා නම් ඒ අවස්ථාවේදී මගේ ලේ වල සීනි ප්‍රමාණය ඉහළට යනවා. ඒ අවස්ථාවේදී මේ ඉන්සියුලින් කියන හෝමෝන ඇවිල්ලා ඒ සීනි ටික අරගෙන මේදේ බවට පත් කරනවා. හැබැයි දවල් කෑමයි රෑ උදේ කෑමයි දවල් කෑමයි රෑ කෑම අතර කිසිම දෙයක් නොගෙන හිටියනම්, වතුර විතරක් බිව්වනම්, එතකොට ශරීරයේ ග්ලූකගෝන් කියන හෝමෝනය ඇතුල් වෙලා ඒ ග්ලූකගෝන් කියන හෝමෝනය මේදය මේ ශක්තිය බවට පරිවර්තනය කරන්න උදව් කරනවා. ඉතින් එක හෝමෝනයක් ඉන්සියුලින් කියන හෝමෝනය තැන්පත් කිරීම වැඩි කරනවා, ග්ලූකගෝන් හෝමෝනය මේදය අතහැරලා පිලිස්සීමට උදව් කරනවා. ඉතින් අපට අවශ්‍යයි නම් අපේ ශරීරයේ උපරිම බරට අපේ හොඳම බරට එන්න, නැත්නම් අපේ වැඩිපුර බර අඩු කරන්න අවශ්‍ය නම්, එහෙනම් අපිට උදේ දවල් රෑ අතර කෑම අවස්ථාවේදී පුළුවන් තරම් 80%කින් අපි මේදේ පුළුස්සන්ඩ අපි වෙහෙස වෙන්න ඕනේ. ඒ අවස්ථාවේදී වතුර විතරක් අපි බිව්වොත්, එතකොට මේ ග්ලූකගෝන් ස්ටේට් එකේ නැත්නම් ග්ලූකගෝන් අවස්ථාවේදී පමණයි තත්ත්ව විතරයි අපේ ශරීරයේ වැඩ කරන්නේ. ඉතින් මෙම්බර්ස්ලාට මේ පණිවිඩය ඉතාමත්ම විශිෂ්ටයි. ඔබ බර අඩු කිරීමට කැමැත්තක් තිබෙනවා නම් එහෙනම් මුළු දවසේම ග්ලූකගෝන් තත්ත්වයේ අපේ ශරීරයේ පාලනය තියා ගැනීම විශිෂ්ටයි. හේතුව ඉන්සියුලින් තත්ත්වයේ ඉන්නවා නම්, ඒ කියන්නේ කේක් බිස්කෝතු ඒ වගේ දේවල් කනවා නම් අපි ඉන්සියුලින් තත්ත්වයේ තමයි මුළු දවසේම ඉන්නේ. ඒ කියන්නේ හැම විටම මේදය තැම්පත් කරන තත්ත්වයේ තමයි අපේ ශරීරයේ තිබෙන්නේ. ඉතින් හැම වෙලාවම ග්ලූකගෝන් ස්ටේට් එකේ ඉඳ එතකොට අපට පුළුවන් වෙනවා අපේ බර ඉක්මනටම අඩු කරන්න. Thank you.